වර්තමානයේ වෙන විට තරුණ පරම්පරාවට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඉහළ වැටුපක් ලබන්න පුළුවන් රස්සාවක් කරන්නේ කොහොමද කියන එක. ඔන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා අද දවසේදී මේ කතා බහ තුලින් ඔබේ ජීවිතයට තෝරාගත යුතුම මාර්ගය මොකක්ද කියලා හරියටම තෝරගන්න. ඉතින් පිළිගන්නවා බොහොම ආදරෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජික, ඒ වගේම NAITA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල වර්තමාන සමාජික හා ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිතුමන් ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්නවා. මම හිතන්නේ මම ආරම්භයේදී මතු කර කාරණාවෙම පටන් ගත්තොත් හොඳයි. කෙටි කාලයක් තුල ඉහළ වැටුපකට යන්න නම් මොකක්ද අපි තෝරාගත යුතු පාඨමාලාව? මොකක්ද පාඨමාලාවේ තියෙන විශේෂත්වය? ඇත්තටම රැකියාවේ විශාල වැටුප් වලට යන්න ඕන නම් අපි තෝරා ගන්න ඕන ශාස්ත්‍රය පරිස්සමින් තෝරා ගන්න ඕනේ. ජොබ් මාකට් එකේ එහෙම නැත්තම් රැකියාව වෙළඳපොළ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පාරම්පරික රැකියාව වෙළඳපොළ. අනිත් එක තමයි නවීන රැකියාව වෙළඳපොළ. ඒකට අපි පාරම්පරිකට කියනවා ට්‍රැඩිෂනල් ජොබ් මාකට් කියලා. නවීන රැකියාව වෙළඳපොළට අපි කියනවා මොඩර්න් ජොබ් මාකට් කියලා. එතකොට අපේ අම්මලා තාත්තලා ගොඩක් දන්නේ මේ පාරම්පරික රැකියාව වෙළඳපොළ ගැන තමයි. ඒක නිසා තමන්ගේ දරුවන් බහුල වශයෙන් දසදහස් වශයෙන් ඒ රැකියාව වෙළඳපොළ වෙත තමයි යොමු කරන්නේ. නමුත් මේ රැකියාව වෙළඳපොළේ තියෙන රැකියා සංඛ්‍යාව අද දවසින් දවස පුංචි වෙමින් පවතිනවා. මොකද මේ පරිගණකගත වීමත් එක්ක රැකියාව වෙළඳපොළ හැකිලෙනවා. ඔව්. ඒතර ගොඩාක් පිරිසක් මේ මාකට් එකට ඇතුල් වෙනවා. නමුත් ජොබ් ප්‍රමාණය අඩුයි. එතකොට අපි දන්නවා ඉල්ලුමට වඩා සැපයම වැඩි වෙච්ච ගාම රැකියාවල අඩු වැටුප් වලට මේගොල්ලෝ පරිවර්තනය වෙනවා. ඒක නිසා අපි අද අපේ දරුවන්ම යොමු කරන්න ඕනේ හැම වෙලාවෙම නවීන රැකියාව වෙළඳපොළ වෙත. එතකොට මෙන්න මේ නවීන රැකියාව වෙළඳපොළේ මහ විශාල වැටුප් තලයන් තියෙනවා. උදාහරණයක් විදිහට මම මේ ගෙනල්ලා තියෙනවා ඒවා පෙන්වන්න. දැන් අපි ගත්තොත් මේ මෘදුකාංග ඉංජිනේරු තාක්ෂණය වගේ එකක් ගත්තොත් එහෙම ඒකේ වැටුප් තලයන් ලංකාව තුල මේ ලක්ෂ 2ට යන එක පෙන්වන්න අපිට පැහැදිලිවම පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් බැලුවොත්. මේක ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියක්. මේකේ රැකියාව වෙළඳපොළ බෙදීමක් තියෙනවා. මේකේ software engineer කියලා ගැහුවොත් මේකේ බලා ගන්න පුළුවන් දවසකට නෙමෙයි පැයකට ඩොලර් 500ක් ගෙවන හැටි. ඒ කියන්නේ රුපියල් 50000ට වැඩි මුදලක් පැයකට. එක පැයකට. එතකොට දවස් පැය 8ක් වැඩ කරොත් සාමාන්‍ය ලක්ෂ 10ක විතර මුදලක් ඕස්ට්‍රේලියාවේදී ලබා ගන්න පුළුවන්. ඒතර ඒක විශාල වියදමක් යන නිසා මේ මෘදුකාංග නිර්මාණය කරන්න ඕස්ට්‍රේලියාව වගේ රටවල් මොකද කරන්නේ? අපේ රටවල් වලට එවනවා මේ මෘදුකාංග නිෂ්පාදනය කරන්න. එතකොට අපේ අයට එකෙන් 10න් එකක් 10න් දෙකක් ඒ කියන්නේ ලක්ෂයක් දෙකක් අපේ අයට වැටුප් විදියට ගෙවනවා. ඒතර ඒ වගේම තමයි මේ වෙබ් අඩවියට ගිහිල්ලා බලුවොත්. මේක ඇමරිකාවේ මෘදුකාංග. මේක බලන්න මේකේ 96000ක් අවුරුද්දකට ඩොලර්. ඒ කියන්නේ 1.50 ලක්ෂයක් අවුරුද්දේ කියන්නේ මාසෙකට ලක්ෂ 15කට වඩා වැඩි. ඒතර ඒවා උනත් ලංකාවට ආපුවාම 1,50,000ක් ලක්ෂ 2ක් වැටුප් තලයන් අපේ මෘදුකාංග ශිල්පීන්ට හම්බ වෙනවා. මේක තමයි මේ ශාස්ත්‍රයේ තියෙන විශේෂත්වය. හිතවතුනි මේ PCJT මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හදාරලා වසර 2ක් ගත වෙනකොට අවම පඩිය රුපියල් 80000 සිට ලක්ෂ 2ක් දක්වා මේ ලංකාව ඇතුලේ මේ මාකට් එක තුල ලබන්න පුළුවන් බොහොම පහසුවෙන්. දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට මේ පිළිබඳව නොදන්නා කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ මොකද්ද මේ software engineering කියන්නේ? මොකද්ද මේ මෘදුකාංගික ඉංජිනේරු පාඨමාලාව කියන්නේ? මොකද්ද මේ කියන එක? බාති මහත්මයා පැහැදිලි කරොත්. ඔව්. මාතේ හොඳ ප්‍රශ්නයක් ඒක. ඔව්. මේ මගේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය. ඔව්. මේ දුරකථනයේ තියෙන මුදුකාංග ඔක්කොම ටික අපි අයින් කළා දැම්මු. මේ දුරකථනේ ඉතුරු වෙන්නේ යකඩ ගොඩකුයි, ප්ලාස්ටික් ගොඩකුයි, වීදුරු කෑලි සිලිකන් ගොඩකුයි විතරයි. එතකොට මේ යකඩ ගොඩට, ප්ලාස්ටික් ගොඩට, සිලිකන් කෑලි ගොඩට පණ දුන්නේ මුදුකාංග ඉංජිනේරුයි. ඒතර අපි ගත්තොත් අපි බැංකුවකට ගියොත් මේ බැංකුව සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණයට ලක් වෙලා තියෙනවා. එතකොට අපි අභ්‍යවකාශ තාක්ෂණය ගත්තොත් නීමෝන් රහිත අභ්‍යවකාශ යාන අභ්‍යවකාශයේ ගණන් කරනවා. එසේ අපි මිලිටරි තාක්ෂණය ගත්තොත් නීමෝන් රහිත ගුවන් යානා, නීමෝන් රහිත යුද රැංකි. ඊට පස්සේ ග්‍රහලෝක ගවේෂණය ගත්තොත් කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝවරු මේ ග්‍රහලෝක ගවේෂණයේ තියෙනවා. මේ සියලු දේවල් වලට පණ දෙන්නේ මෘදුකාංග ඉංජිනේරුවෝ. අපි කෙටියෙන් කිව්වොත් මුළු ලෝකයම ස්වයංක්‍රීයකරණය කරන්නේ මෘදුකාංග ඉංජිනේරුවෝ සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව මගින් කිව්වොත් හරියටම හරි. අනිවාර්යයෙන්. මම සරලව අහුවොත් PCJT මේ උපාධි පාඨමාලාවත් අනිත් පාඨමාලාවලුත් අතර වෙනස මොකක්ද? ඇත්තටම අද PCJT මෘදුකාංග ඉංජිනේරු උපාධිය ගත්තොත් මේක යුරෝපියන් ක්‍රෙඩිට්ස් 600ක ධාරිතාවයකින් යුක්ත පාඨමාලාවක්. අපි සාමාන්‍ය ලංකාවේ තියෙන කම්පියුටර් සයන්ස් උපාධි පාඨමාලාවක් ගත්තොත් මේකෙන් ක්‍රෙඩිට්ස් ප්‍රමාණය අඩකටත් වඩා අඩුවෙන් තියෙනවා. මේක තමයි ප්‍රධාන වෙනස. ඒකම මට ඔබට යමක් වෙන්නන්න ඕනේ. අපි ගණනලා තියෙනවා මෙන්න මේ නිබන්ධනය. මේ නිබන්ධනය හතර දැකලා බයත් හිතුණා අපිට. මේ නිබන්ධනය ගත්තාම සාමාන්‍යයෙන් අපි දන්නවා උපාධියක් අවසන් වුණාට පස්සේ අවසාන ෆයිනල් ප්‍රොජෙක්ට් එක නැත්නම් අවසන් නිබන්ධනයේ තීසීස් එක කියලා අපි හඳුන්වන දෙයක් තියෙනවා. ඔව්. මේක ඇවිල්ලා PCJT උපාධි පාඨමාලාවේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක නෙමෙයි. ඔව්. මේක ඇවිල්ලා පළවෙනි වසර තුල දෙවෙනි සහ තුන්වෙනි මාසය අතර කරන්න ඕනේ. ඔව්. එක නිබන්ධනයක්. මේකට අපි දෙන්නේ ශිෂ්‍යයෙක්ට සති 6ක විතර කාලයක් පමණයි. ඔව්. ඒ කියන්නේ සති 6ක් තුළ මේක විතරක් නෙමෙයි කරන්න තියෙන්නේ. මේ සති 6 ඇතුළත මේ වගේ ඇසෙස්මන්ට්ස් 18ක් කරන්න තියෙනවා මේ 19 වෙනි එක. ඊගාවට අපි PCJT මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාව තුළ පළවෙනි මට්ටමේ පමණ එක්සැමිනේෂන්ස් තියෙනවා 53ක්. ඔව්. එතකොට අවුරුද්ද තියෙන සති 52යි. ඔව්. එතකොට මේ වගේ ගැඹුරු අධ්‍යයනය මට්ටමක් තුළින් තමයි අපි PCJT මෘදුකාංග ඉංජිනේරුගේ විශ්ලේෂණ හැකියාව දියුණු කරලා තියෙන්නේ. ඔව්. PCJT මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව පිළිබඳව ලංකාවේ සහ ලෝකයේ තියෙන පිළිගැනීම කොයි වගේද? ලංකාවේ මේ වෙනකොට තියෙන වැඩිම පිළිගැනීමක් තියෙන මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව තමයි මේ PCJT මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව. මම සතුටින් කතා කරන්න පුළුවන් ඒක. ඒක කතා කරන්න පුළුවන්. මොකද මේකට පිළිගැනීම ලබා දීලා තියෙන්නේ ස්කොට්ලන්ත රජය. රජය මගින් මේක පිළි අරගෙන තියෙන ඒක නිසා මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි. යුරෝපයේ තියෙනවා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියලා පිළිගන්න නිර්ණායක පද්ධතියක්. ඒ පද්ධතිය යටතේත් මේක අතිශයින් පිළිගැනීමට ලක් වෙලා තියෙන. ඒක නිසා මේක මුළු ලෝකෙම අද වෙනකොට පිළිගන්න පාඨමාලාවක් බවට පත් වෙලා තියෙනවා. මම දන්නේ අපේ වැඩසටහන බලන් ඉන්න අපේ ආදරණීය හිතවතුන්ට ප්‍රශ්නයක් ඇති වෙන ඇති මොන ක්‍රමවේදයේ යටතේද මේ පාඨමාලාව හදාගන්න PCJT පාඨමාලාව හදාරන්න කොයි ක්‍රමවේදයේ යටතේද අලුතින් සිසුන් බඳවා ගන්නේ කියන වග මේ ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නොත් ඒ ප්‍රශ්නේ මම පිළිතුරක් දෙන්න. සාමාන්‍යයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි අපි මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂක ලෙස මේට බඳවා ගන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දටම අපේ සියලුම බ්‍රාන්චස් වලට සිසුන් 400ක් පමණයි අපි බඳව ගන්නේ. මේ සඳහා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබට ගිය ක්‍රමවේදයක් අපි භාවිතා කරනවා. මේ විශේෂත්වය තමයි අපි පළවෙනි මාස 2 එහෙම නැත්නම් පළවෙනි පැය 100 අපි සිසුන්ට නොමිලේ හදාරන්න දෙනවා මෙම පාඨමාලාව. ඒකට හේතුව තමයි සිසුන්ට Tamanට සුදුසුම පාඨමාලාව Taman තෝරගත්තේ කියලා තේරුම් ගන්න කාලයක් දෙනවා. ඒ වගේම අපිටත් මොවුන් සුදුසුද කියලා තෝරගන්න කාලයක් හම්බ වෙනවා මේ ක්‍රමවේදයේ මගින්. මම හිතන්නේ මේ පිළිබඳව වැඩිදුර ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබ දකින්න ඇති තිරේ දිස්ුණා දුරකථන අංකය සහ කොයි විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපත් සමගින් මේ කටයුත්ත පිළිබඳව කතා බහ කරන්නට එකතු වුණු ආචාර්ය ඉශාන්ත සිරිවර්ධන මහත්මයා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම බාතිති සේරම් මහත්මයා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි තවත් මේ පිළිබඳව කතා කරමු ඉදිරියේදී. ඉතින් ස්තුතිවන්ත වෙන අතර වාරයේදී අපි සේද මාවත තුලින් සමුගෙන තමයි සූදානම් වෙන්නේ. තවත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්නේ.